අයිබෝන් සුබෝදෑසන කද 2024 ඔක්තෝබර් මාසයේ 9 වන බදාදා දවසේ ජාතික පුවත්පත් වල මෙන්ම සමාජ මාධ්‍ය පිටුවල ප්‍රවෘත්ති ඔබට කියන්නට සූදානම්. මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ අපේ දුප්පත් අම්මලා තාත්තලාගෙන් ඉල්ලන්නේ නන්දලා මාමලාගෙන් ඉල්ලන්නේ අයියලා අක්කලාගෙන් ඉල්ලන්නේ සහෝදර සහෝදරියගෙන් ඉල්ලන්නේ. මේ රටේ බුද්ධිමතුන්ගෙන් ඉල්ලන්නේ. මේ රටේ තරුණ පරම්පරාවෙන් ඉල්ලන්නේ. මේ රටේ ගොවි ජනතාවගෙන් ඉල්ලන්නේ. මේ රටේ 40 ලක්ෂ කාම්කරු පන්තියෙන් ඉල්ලන්නේ. මුලින්ම යන්නේ ලංකාදීපයේ පැත්තටයි චේ 57 වෙනි සැමරුම් වැඩසටහන යහල කැලේදී අනුවෙන් සඳහන්ව තිබෙනවා කියුබානු විප්ලවවාදියෙකු වන චේ ග්වේරාගේ 57 වන අනුස්මරණය නිමිත්තෙන් වූ සැමරුම් වැඩසටහනක් මෙරට කියුබානු තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මොරගාහේන යහල් කැලේ වත්තේ මහෝගනි වෘක්ෂය අසලදී ඊය උදෑසන කාලයේ පැවැත්වුණු බවටයි කියන්නේ ඇර්නස්ට් චේ ග්වේරා කියුබානු අමාත්‍යවරයෙකු සිටියේදී 1952 දී රබර් පිළිබඳව පරීක්ෂණය සඳහා මෙරටට පැමිණි අවස්ථාවේදී මෙම මහෝගනි වෘක්ෂය රෝපණය කර ඇති බවටයි කියන්නේ මේ සඳහා කියුබානු තානාපතිවරයාට අමතරව ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කළ මෙම සැමරුම් වැඩසටහන සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා එවැගේම එම තරුණ සංගමේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ඇතුළු පිරිසක් එක්ව සිටියා ඊයේ මේචේ සැමරුම වෙනම අසිරියක් ගත්තා වෙනම කලාකාමී හැඩයක් ගත්තා එහි දර්ශන අපසතුයේ දැන් අපි ඒ බලලම කතා කරමු ඔබ දන්නවා අපි පුරාවතර ගණනාවක් පුරාම අපි ආදරණීය චේ සහෝදරයාගේ ආදර්ශය ඔහුගේ ලෙන්ගතුකම ඔහුගේ ආදරය ඔහුගේ කැපකිරීම ඔහුගේ සහෝදරත්වය අපි අපේ හදවත ඇතුළට අපේ තරුණ සහෝදර සහෝදරයන්ගේ හදවත ඇතුළට අපේ ලංකාවේ තරුණ පරම්පරාව ඇතුළට අපි කාන්දු කරන්න එක ලං කරන්න එක සමීප කරන්න අපි අවුරුදු ගණනාවක් අපි හැමෝම මැදිහත් වෙච්ච ආදරණීය සහෝදර සහෝදරියෝ අපි දන්නවා ආදරණීය අපේ චේ සහෝදරයා ඈනස් ගෝ චේ සහෝදරයා අපෙන් භෞතික උදරගෙන දැන්ට වසර 57ක් වෙනවා චේගේ සටන්කාමීත්වය අරගෙන චේගේ ගුණයන් අරගෙන අපි පහුගිය අවුරුදු ගණනාව පුරාම ඒ වගේම පහුගිය අවුරුද්ද පුරත් අපි වෙහෙස මහන්සි වුණා කැප වුණා වැඩ කරා මැදිහත් වුණා අද ආදරණීය චේ සහෝදරයාගේ 57 වන ඒ ඔහුගේ මිය යෑමෙන් පස්සේ අපි අද චේ සහෝදරයා ඒ චේ සහෝදරයාගේ දෑතින් ඒ චේ සහෝදරයාගේ සටන්කාමී දෑත් වලින් ඒ රෝපණය කරපු ඒ මහෝගනි වෘක්ෂය ඉස්සරහා අද අපි ඇවිල්ලා අපි අද ඉන්නවා චේ සහෝදරයා ඇතුළු ආදරණීය සහෝදර සහෝදරින් 4 දෙනා ලෝක පුරා ඇවිදින් ඒක නිසා අප්‍රිකාව ආසියාව අරාබිය යුරෝපයේ පුරා චේ සහෝදරයා රටවල් 14ක් පුරා ඇවිදිනෝ. ඒ ඇවිදීමේ එක පියවරක් විදියට තමයි චේ සහෝදරයා 1957 මේ ලංකාවට එන්නේ. ඒක නිසා චේ සහෝදරයා මෙතනට එන්නේ විශේෂයෙන්ම රබර් වගාව පිළිබඳ පරීක්ෂණ මෙතන පරීක්ෂණ ආයතනයක් තිබුණා. මෙතන විශේෂ ස්ථාන ප්‍රමාණයක් තිබුණා. ඒක නිසා ඒ ස්ථාන පිළිබඳ අධ්‍යයනය කර ගැනීම සඳහා තමයි චේ සහෝදරයා ඇතුළු අනිත් සහෝදරු 4 දෙනාත් එක්ක මේ ස්ථානට එන්නේ. ඒ විතරක් නෙමේ 8 වෙනිදා චේ සහෝදරයා සහ ලංකාව ඇතුලේ ගිවිසුම් කීපයක් අත්සන් කරනවා. ඒ ගිවිසුම් ඇතුලේ අපේ යෝජනාව බවට පත් වෙලා තියෙන්නේ විශේෂයෙන්ම සීනි ලංකාවට අපි ගන්නත් ඒ වගේම ලංකාව ඇතුලේ තිබුණු විශේෂයෙන් පොල්, තේ, පැංගිරි ඒ වගේම මිනිරන් අපි කියුබාවට දෙන්නත් අපි මේ වෙළඳ ගිවිසුම් ඇතුලේ සනිටුහන් කරනවා. ඇත්තටම ඔව් අපිට ගොඩක් සතුටුයි. රටම සතුටින් අපි ඔක්කොම සතුටින් ඇයි පළවෙනි වතාවට ජනතාව දෙන්නලා ඉන්නවා අපේ රටේ ජනතාවට ආදරය කරන ජනතාවනේ වැඩ කරන ජනතාවට වඩා ලස්සන ජීවිතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වෙන ජනතාවගේ ආණ්ඩුවක් හැදිලා තියෙනවා හැදිච්ච ගමන් මේක අපි ඉස්සරහට ගෙනියන්න ඕන කම තියෙනවා ඒ නිසා ඒ වගේ වෙලාවක චේ ගෙවරා සහෝදරයා පිළිබඳව ස්මරණය කිරීම අමතන්නේ විශේෂත්වයක් තියෙනවා කියලා අපි හිතනවා ලස්සන රූප දෙන අය තව ලෝකේ ඉන්නවා සටන් කරපු අය තව ලෝකේ වංශන් ඉන්නවා නමුත් අපි ආදරය කරන්නේ චේගේ ඇතුළේ දීවිච්ච අපිට කවදාකවත් අමතක කරන්න බැරි මිනිස්සු තුළ කලාතුරකින් පිහිටන ඒත් මේ සමාජයට ඕන වෙලා තියෙන ගුණාංග කීපයක් නිසා
චේට අපි ඔක්කොම ආදරය කරන මොකද චේ කියලා කියන්නේ ලෝකෙටම ආදරය කරපු කෙනෙක් කවුරක්වත් වෙන කෙනෙකුට ආදරය කරන්න නැත්නම් එයාට කවුරුත් ආදරය කරන්නේ නැහැ ඔබ කවුරු හරි ඔබට ආදරය බලාපොරොත්තු වෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම අනේ නයට ආදරය කළ යුතුමයි නැත්නම් ආදරය හම්බ වෙන්නේ චේ ලෝකෙටම ආදරය කරා ආජන්තා විපදුණා ක්‍යුබානු විප්ලවයෙන් සමග සම්බන්ධලා ක්‍යුබානු විප්ලවයට දායක වුණා ක්‍යුබාවේ තනතුරු දැරුවා ඒ තනතුරු පැත්තක තියලා මිනිස්සු පිළොන් පිච්ච ආදරය නිසාම අප්‍රිකා මහද්වීපයට ගිහලා අප්‍රිකානු මහද්වීපය අරගලවට සම්බන්ධ වුණා ඊට පස්සේ ආපහු බොලියාවට ගියා බොලියාවේදී ජනතාව වෙනුවෙන් ජීවිත පූජා කරා ඒ නිසා දුක් විඳින මිනිස්සු කොතන දින්නේ ඒ මිනිස්සුන්ට ආදරය කරා ඇත්තටම අපේ ජනතාව මුලින්ම ඉල්ලුවේ අපි හැමෝගෙම බඩු මිල අඩු කර දෙන්න කියලා නෙවෙයි මෙහෙම තිල්ලනවා නමුත් වැඩිපුර තිබුණේ ඒක නෙවෙයි අපෙන් ඉල්ලුවේ රස්සා දෙන්න ඉක්මනට කියලා නෙවෙයි අපෙන් ඉල්ලුවේ මොකද්ද මේ කැත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න පොරු අල්ලන්න හොරකම නවත්තන්න ඒක තමයි තිබුණේ දැනුත් අපි අහනවා තාම පරක්කු නැද්ද කියලා අහන නේ එහෙම තියෙනවා එතකොට අපි මොකද කරේ අපි ආරම්භයේදී උපකරුත් දන්නවා මේ සඳහා වෙච්ච ආරම්භක පියවර තියලා තියෙනවා ජනාධිපතිවරයා අනුර සහෝදරය දිරුම් දෙනකොට අපි දිරුම් දීමේ උත්සවයේ පුලුවන් තරම් සරලව කරලා පෙන්නුවා අපිට මෙහෙම දේශපාලන සංස්කෘතිය ආරම්භ කරන්න පුළුවන් කියලා පොදු ජනතාවගේ සහයෝගය නැතුව අපිට මේ ආණ්ඩු ගොඩක් කල් ගෙනියන්න බැරි වෙනවා ඒසා අපි ගොඩක් කල් මේ ආණ්ඩු ගෙනනනම් අපිට අනිවාර්යයෙන්ම පොදු ජනගේ සහයෝගය වෙනවා හැබැයි මේ පොදු ජනයාගේ සහයෝගය ගන්න මොකද්ද අපි देशपालन करना है नायकत्व देना है आंडू करना है आंडू आंडू नौकरात देशपालन करना है ये जने आटे आदर्शन दे में गड़े करो तमंग जीवित है तुलिंग अभी कीन वचन आदर्शन बड़ा फात करगा तो अभी दिनों ये आदर्शन के जनता भी गन गानो ये जनता हो विनाश से नो ये विनाश से जनता हो अभी दिनों एका वागे के तुला मेरा टा इताम लस्तन रब बड़ा फात करने वेड़ करा भी केला तीन सा ये भी नहीं अभी वेड़ करली तो तीनों आदरणीय चे ක්‍යුබාව තුල ඔහු දුටු ප්‍රායෝගික දේශපාලනික ආර්ථික සමාජ විප්ලවය ලෝක දේශපාලන ආර්ථික සමාජ විප්ලවයක් කරා රැගෙන යන්නට අපරිමිත උත්සාහයක් සමග සිය ජීවිතයේ දේ වෙනුවෙන් අවසන් වශයෙන් කැප කළ විප්ලවීය විරුවාණනි අපගේ උත්තමාචාර්ය ඔබට චේ අපට එහෙම තමයි කියන්නට වෙන්නේ අද අප මේ රට තුල අත්විඳින සැප්තැම්බර් 21 විප්ලවයේ කතාව ලෝකෙට ගෙනියන්නට ඒ පැවති තක්කඩි ත්‍රාඩ ආර්ථික සමාජීය දේශපාලන කතාවට එරෙහිව මහජන හිතර්ශී බහුජන සංවිධානයක් ගැන ක්‍යුබාව තුල දේශපාලන කතාවක් කියලා එක ලෝක දේශපාලනයට අරන් යන්නට සිය ජීවිතේම කැප කළේ චේ ලෝක කම්කරුවන්ට මෙහෙම දේශපාලන ක්‍රමයක් තියෙනවා අපි එතෙන්න පරිවර්තන විය යුතුයි එවැගේම තමයි සුළුතර පන්තිය බියෙන් තැති ගන්න පුවිරුවෙක් චේ ඔබට නැවත අපේ උත්තමාචාරය ඒත් එක්ක තවත් හොඳ ප්‍රවෘත්තියකට යන්නේ ලංකා සී නිවුස් කතාව කියන්නේ ඩයනා අනුරට කැමැත්ත දෙයි අනුරගේ වශීබෝලය බලවත්ලු කවුද මේ ඩයනා ටොප් බඩක් තමයි මෙහෙම කියන්නේ ජනාධිපති අනුර දිශානායක මහතා ළඟ වශීබෝලයක් තිබෙන බවත් එම වශීබෝලය මහින්ද රාජපක්ෂ මහතාගේ වශීබෝලයට වඩා බලවත් බවටත් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරන බවටයි ලංකා සී නිවුස් කියන්නේ හොරු ඇල්ලීමට පැමිණි අනුර දිශානායක මහතාට තමන් වඩාත්ම කැමති බවටද ඩයනා කියනවා කොළඹ පැවති මාධ්‍ය හමුවක දීලු ඩයනා මේ කතාව කියලා තියෙන්නේ ඩයනා ගමගේට කියන්නට කැමති වර්තමාන ජනාධිපතිවරයා සතු එකම වශීබෝලය තමයි මෙරටේ මහ ජනතාවගේ මෙරටේ සාතිශයේ බහුතරයක් ජනතාවගේ අයිතිවාසිකම් දිනා දීම ඩයනා ප්‍රමුඛ නියෝජනය කළ ඒ තක්කඩි ත්‍රාඩ කල්ය 76 අවුරුද්දක් මෙරටේ සාතිශයේ බහුතරයක් මිනිස්සුන්ගේ දේශපාලනික ආර්ථික සමාජීය අයිතිවාසිකම් අල්ලගෙන හිටියා ඒ අයිතිවාසිකම් දැහැගෙන හිටියා සැප්තැම්බර් 21 වෙනිදා මෙරටේ සාතිශයේ බහුතරයක් ජනතාව ඒ ත්‍රාඩ කල්ය බැලට් පේපර් එකෙන් ගහලා පැන්නුවා පැන්නුවා විතරයි මෙරටේ නහවන විධායක ජනාධිපතිවරයා බවට අනුරපත් වුණා අනුර දැන් මේ මහ පොළවේ මිනිස්සුන්ගේ අයිතීන් ටික දෙනවා මෙතෙක් කල් ඩයනලා නියෝජනය කරේ කල්ලිය විසින් පාගගෙන හිටපු ඒ අයිතීන් ටික දෙනවා ඒ අයිතීන් ටික දෙද්දී අනුරගේ වශීබෝලය නිකම්ම කරකිනවා නිකම්ම වැඩ කරනවා අර මහින්ද රාජපක්ෂ ළඟ තිබ්බ වශීබෝලය වගේ නෙවෙයි මේක ජනතාවාදී වශීබෝලයක් තමන්ගේ වාසියට විතරයි ඇතම් ත්‍රාඩයින් ළඟ තිබ්බ වශීබෝල කරකුනේ හැබැයි අනුරගේ වශීබෝලය කරකෙන්නේ තමන්ගේ වාසියට නෙවෙයි ජනතාවගේ වාසියටයි ඒත් එකම තමයි ඩයනා චේතනාන්විතව
චේතනාන්විතව මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ කාන්තාවක් තමන් දිත්ත පුරවැසිභාවයේ හිමි කාන්තාවක් බව දැන දැන සමග ජන බලවේගයේ ජාතික ලයිස්තුවෙන් මහජන මන්ත්‍රී ධූරයක් ලබාගෙන මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝනය කළ තනස්තියක් තමයි ඩයනගමගේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ චේතනාන්විතව රවට්ටපු කාන්තාවක් තමයි ඩයනා වසීබෝල කැරකේ හොඳේ මේ රටේ නීතිය මෙරටේ මිනිස්සුන්ගේ නේද ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් එක්ක සෙල්ලම් කරපු බොහෝ දෙනෙකුට ඉදිරියේදී වසීබෝල කරකේ ප්‍රජාතන්ත්‍රවාදයේ තුල මෙරටේ සාතිශයේ බහුතරයක් මිනිස්සුන්ගේ පැත්තේ ඉඳන් අපි එහෙම තමයි ඩයනා කියන්නේ ඩයනලාගේ චාටු කතා ඩයනලාගේ කපටි කතා වසීබෝල කතා අපි නොදන්නවෑ ඩයනලා ගැන නේද එහෙම තමයි අපිට කියන්නට වෙන්නේ එතකම තවත් කතාවකටයි යන්නේ वासु मालिमावट सहाय देई वर्तमान रजेट तम सहाय पाल करन बव प्रजातंत्रवादी वामांसिक परमुन संधान करन बवटाई कियान्ने इम पक्षे नायक हिटपु पार्लिमेंतु मंत्री वासुदेव नानायक्कर महता संधान करन्ने पसुगिय जनाधिपति वर्णेदी जातिक जनबल वेगे हा तम पक्षे एक्वीमट नुहकी उए प्रतिपत्ति मताई දැන් ප්‍රතිප්‍රති ප්‍රශ්නයක් නෑ වාසුට වාසු දැන් කියන්නේ මම පුජ්‍යලේක විදිහටත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ විදිහටත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි අනුරට අපි ජාතික ජනබල වේගයට සහය දක්වනවා අපෙන් කට්ටිය ඉදිරිපත් වුණත් අපේ සහය අනුරට අපේ සහය ජාතික ජනබල වේගයට හැබැයි වාමාංශික වාසු ගැන කියන්නට ඕන යමක් එදා ඉඳන් ඔහු දරූ දේශපාලන ප්‍රතිපත්තිවල ලොකු වෙනසක් උනේ නැහැ වාසුට මහජන මුදල් මං කොල්ල කෑවා කියලා චෝදනා නැහැ මහජන මුදල් කොල්ල කෑවා කියන චෝදනාව වාසුට නැහැ මේ රටටත් මේ රටේ සාතිශයේ බහුතරයක් වූ මිනිස්සුන්ටත් ද්‍රෝහියෙක් වුණා කියන කතාව වාසුට නැහැ වාසු දැන් එල්ලිපිටම කියනවා මගේ සහය මාලිමාවට මගේ සහය ජාතික ජනබල වේගයට වාසු ජනාධිපති වර්ණයටත් කලින් මාලිමාවේ ජයග්‍රහණය අපේක්ෂා කරමින් යම් යම් ප්‍රකාශ කරා වාසු ගැන මෙහෙම කියන්නේ වාසු ඇත්තටම තක්කඩියෙක් නෙවෙයි වාසුගේ ප්‍රතිපත්ති ඉතිහාසයේ ඉඳන් ගත්තාම ලොකු ලොකු වෙනස්කම් කරලා නැහැ වාසු වාසු මහජනතාවගේ මුදල් කොල්ල කාලා නැහැ මහජන මුදල් කොල්ල කරුවෙක් නෙවෙයි වාසු එහෙමයි වාසු ගැන අපි කියන්නේ මීළඟට යන්නේ ලංකාදීප සමාජ මාධ්‍ය පිටුවේ කතාවකටයි ඊයේ දවසේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙච්ච කතාවක් බාර් පර්මිට් කතාවත් එක්කයි මේ කතාව ඉස්සරහට ආවේ නව සුරාබදු කොමසාරිස්වරයෙක් පත් කරන්නට කැබිනට් අනුමැතිය ලැබුණා ඒ කතාව ඊයේ කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා සඳහන් කරා ඒ අනුව සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වශයෙන් කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කළ ජීඑම් ගුණසිරි මහතා වාහම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා. ඒ අනුව එම තනතුරට පත් කර තිබෙන්නේ ජනාධිපති අතිරේක ලේකම් කෙනෙක් වන UDN ජයවීර මහතා බවටයි සඳහන් වන්නේ. ඔන්න දැන් තමයි කතාව පටන් ගන්නේ. බාර් පර්මිට් කතාව පසුගිය ජනාධිපති වර්ණයේ ආසන්න කාලයේදී හිටපු ජනාධිපති වික්‍රමසිංහට සහය දෙන්නට අල්ලස් වශයෙන් බාර් පර්මිට් ගත්තේ කවුද? බාර් පර්මිට් අයියලා ගෙනයි දැන් ඉදිරියේදී එන්නට නියමිතව තිබෙන්නේ සමග ජන බලවේගයේ බොහෝ දෙනෙකු මම අද එනවා ලොක්කා ඔබට සහාය දෙන්න මම හෙට එනවා ලොක්කා ඔබට සහාය දෙන්න එහෙම කියලා තමයි රනිල් ගෙන් බාර් පර්මිට් අරන් තියෙන්නේ ඒ වගේම තමයි පොහොට්ටුවෙන් රනිල් ළඟට පැන්න නඩේකටම බාර් පර්මිට් දීලා තියනවා කියලා ආරංචිය එක බාර් පර්මිට් එකක් නෙවෙයි එක පුජ්‍යලේකුට බාර් පර්මිට් 3-4ක් ඉදිරියේදී අලුත් පර්මිට් බාර් පර්මිට් දුන්නේ කාටද දුන්නේ ඇයි මොන වගේ ක්‍රමවේදයකටද දුන්නේ මේ සියල්ල ඉදිරියේදී එක පෙළට එක දිගට එන්නට නියමිතයි මේ සතිය අවසානය ලබන සතිය ආරම්භයත් එක්ක බාර් පර්මිට් ගත්ත පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන්ගේ නම් ගම් නේද හිටපු මහජන නියෝජිතයන්ගේ නම් ගම් වාසකම් එක්කම එළියට එන්නට නියමිතයි එයි පළවෙනි අධියරයි එහි ප්‍රථම අධියරයි හිටපු සුරාබදු කොමසාරිස්වරයාව පන්නලා දැම්මේ නේද රනිල් වික්‍රමසිංහ පත් කළ රනිල් වික්‍රමසිංහට අනුව වැඩ කළ විවිධ චෝදනා තියෙන බාර් පර්මිට් ගැන කියද්දි ඔහුගේ නම කියවෙනවා
ඔහු තමයි ඊයේවත් කරේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියකට අනුව ඒ අනුව නව සුරාබදු කොමසාරිස්වරයා ලෙසපත් කර තිබෙන්නේ UDN ජයවීර මහතායි ඒත් එක්කම එම ප්‍රවෘත්තියට ළඟින් යන කතාවක් තවත් තියෙනවා ලංකා සීනියුස් වාර්තාව උපුටා ගැනීම ඉහළ ලොක්කේ රටපණින්නේයි අධිකරණයෙන් වාර්ණේකුත් ඉල්ලයි සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු ඇතුළු නිලධාරීන් පිරිසක් විදේශගත වීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති නිසා ඔවුන්ට විදේශ ගමන් තහනමක් පනවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමකුත් ඉදිරිපත් කරලා තියෙනවලු නිට්ටබුව ප්‍රදේශයේ පදිංචි කරයෙකු විසින් මෙම පෙස්සම ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ නව මත්පැන් බලපත්‍ර නිකුත් නොකරන්නේයයි ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය නොතකා කටයුතු කිරීමෙන් මෙම පිරිස අධිකරණයට අපහාස කර ඇති බවටයි එම නිසා ඔවුන්ට එරෙහිව විභාගයක් පවත්වා දඬුවම් නියම කරන ලෙසටද පෙස්සම් කරෝ විසින් ඉල්ලා තිබෙනවා කවුද සුරාබදු දෙපාර්තමේන්තුවේ ලොක්කරට පනින්න යන්නේ ලොක්කත් එක්ක යන පොඩ්ඩෝ ටික කවුද දැන් අධිකරණයටත් ගිහිල්ලා තියෙනවා මේ ප්‍රශ්නේ අධිකරණයට පෙස්සමක් ඉදිරිපත් කරමින් පෙස්සම් කරුවෙක් කියලා තියෙනවා සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු ඇතුළු පිරිසක් විදේශ ගත වෙන්නට සූදානම් එය නවත්වමින් විදේශ ගමන් තහනම පනවන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පේනවනේ කතාව ඊයේ ඉවත් කරා ඉවත් කරනවත් එක්කම රට පනින්න යනවලු ලොක්කා විතරක් නෙවෙයි පොඩ්ඩෝ රැලකුත් එක්ක යන්නේ බයයි පර්මිට් කතාවෙයි කියලා එළියට ශ්‍රේෂ්ඨාධිකරණෙමුත් කියලා තියනවලු මේ කියන විදිහට බාර් පර්මිට් දෙන්න එපා හැබැයි ජනාධිපති වර්ණයේ වෙලාවේදී ඒ වගේම තමයි ජනාධිපති වර්ණයේ ආශ්‍රිතව මාස 5ක 6ක කාලය තුල අල්ලස් ලෙස Tamanට සහාය ගන්නට වික්‍රමසිංහ ජනාධිපතිවරයා කාටද බාර් පර්මිට් දුන්නේ දැන් බාර් පර්මිට් දුන්න ලොක්කෝ රටින් පනින්න යනවලු සුරාබදු එකේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැන් පෙස්සමකුත් ඉදිරිපත් වෙලා තියෙනවා ඔවුන්ට විදේශ ගමන් තහනමක් පනවන්න කියලා ඔහොම යන්කෝ නේද ඔහොමයන් මෙරටේ මහ ජනතාවට අයිති දේවල් කොල්ල කාපු නේද ත්‍රාඩ විදිහට අත්පත් කරගත් පුජ්‍යලයන්ට රෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නයි මෙරටේ සාතිස්සේ බහුතරයක් වූ මිනිස්සු බහුජන ව්‍යාපාරයක නායකයෙකු මෙරටේ ජනාධිපති කරේ මෙරටේ සාතිස්සේ බහුතරයක් මිනිස්සු ගැන හිතන නායකයෙකු මෙරටේ ජනතාව ජනාධිපති කරගත්තේ රට ගැන හිතන්න ජනතාව ගැන හිතන්න ත්‍රාඩ කල්ලිය සැප්තැම්බර් 21 මෙරටේ මිනිස්සු බැලට් පේපර් එකෙන් ගහලා පැන්නුවේ නොවැම්බර් 14 පන්නනවා අනිත් පැන්නිල්ල ලොවෙත් නැති වෙන්න හොඳේ එහෙම තමයි අපි කියන්නේ මෙරටේ සාතිශ්‍රේ බහුතරයක් මිනිස්සුන්ගේ පැත්තේ ඉඳලා ඒත් එකම තවත් කතාවකටයි යන්නේ පැනඩෝරාහි ධනය සංගව ශ්‍රී ලාංකිකයන් අල්ලයි තවත් ඇල්ලිල්ලක් අයතාලෙස ඩොලර් බිලියන ගණන් වත්කම් ඉපයූ බව කියන පැන්ඩෝරා ලියවිලිවල නම් සඳහන් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කරන බවට මහජන ආරක්ෂක මාත්‍ය විජිත හේරත් මහතා කියන බබටයි කියන්නේ ඊ දවසේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයා විදිහට විජිත හේරත් මහතා කිව්වා ලේසි නෑ හොඳේ එක පැත්තකින් බාර් පර්මිට් එක පැත්තකින් එක පෙළට එනවා ඒ වගේම LRC ඉඩම් වෙනවා ඒත් එකම පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන ආරම්භ කර තිබෙනවා ඒ වගේම තමයි බැඳුම් කරවංචාව දැන් පැන්ඩෝරා ලියවිලි ගැන මෙරටේ මුදල් හඟවලා තියෙන්නේ කවුද මෙරටේ මුදල් මෙරටේ මහ ජනතාවගෙන් කොල්ල කාපු මුදල් මේවල සංගවලා තියෙන බවට පසුගිය කාලයේ පුරාවටම කතා කරා ඔය පැන්ඩෝරා පත්‍රිකා ගැන නේද මෙරටේ ජනතාවගෙන් මං කොල්ල කාපු ඇතැම් මුදල් මහ ජන නියෝජිතයන් හිටපු මේවල සංගවලා තියෙනවා කියලා කිව්වා මේවා එළියට ගන්න ඕනේ නේද මේ තැන්වල තියෙන්නේ මේ රටේ මහ ජනතාවගේ මුදල් වෙන කාගේවත් මුදල් නෙවෙයි හොරා කෑවනම් හොරා කාලා තියෙන්නේ නේද සමහර අයලා කියන්නේ කොයි අපි හොරකම් කරපුවා දැන් ඔප්පු කරන්න ඒවට කියන්න වෙන්නේ ඔහොම යමු කලබල වෙන්න එපා රටේ නීතියක් තියෙනවා රටේ උත්තරීතර නීති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතියට අනුව ඉදිරියේදී සියල්ල සිදුවේ ටිකක් ඉවසලයිමු කලබල වෙන්න එපා හොඳේ එකින් එක එළියට එන්නේ හරි පිළිවෙලට හරි ලස්සනට මේ වයලියට එන්නේ අහරෙන් මෙහෙන් අල්ලන්නේ අල්ලන්නේ නේද ජනතාවගේ පැත්තෙන් ජනතාවට යුක්තිය ඉටු කරන්නම බලාගෙන තමයි එහෙම නැතුව අහරෙන් මෙහෙන් මාධ්‍ය සම්දර්ශන විතරක් දාන්න අල්ලන්නේ එහෙමනේ ඇල්ලුවේ ඉතිහාසය අපි දන්නවා ඒත් එකම ලංකාදීප සමාජ මාධ්‍ය පිටුවේ කතාවකටයි යන්නේ අමරවීර සිටි නිලනිවස සිරිමාවෝ බාලිකාවට
හිටපු කුෂිකර්ම ඇමති টොප් බඩක් හොඳේ දශක දෙක තුනක් එක දිගට ඇමති කොයි පැත්තට ගියත් ඇමති টොප් බඩක් මෙය හිටපු කුෂිකර්මහ වෙවිල් කර්මාන්ත මාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ හත පැජට් පාරේ පිහිටි නිල නිවසෙන් ඊයේ ඉවත්ව තිබෙන බවටයි කියන්නේ මෙම නිල නිවස ශ්‍රීමාව බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයට පවරා දීමටත් කලින් පැවති රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇතයිද එම යෝජනාව පැවති රජයට ඉදිරිපත් කළේ තමන් විසින් බවටද අමාත්‍යවරයා කියනවා ඒ අනුව මෙම නිල නිවස කොළඹ ශ්‍රීමාව බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ කටයුතු සඳහා යොදා ගැනීමට අදාළ සියලු ලිපි ලේඛන කටයුතු අවසන් කළ බවත් ඒ අනුව ඊයේ දිනේ සිට එම නිල නිවස ශ්‍රීමාව බාලිකා විද්‍යාලයට පැවරෙන බවටත් අමාත්‍යවරයා කිව්වා টොප් බඩක් හරි හොඳම පොරක් තමයි හරිද හොඳම ආදෙක් තමයි ඊයේ පෙරේද අපි දැක්කා ජනාධිපතිවරයා විසින් පොහොර සහන ආධාරයේ රුපියල් 15000 සිට 25000 දක්වා වැඩි කරා මැතිවර්ණ නීති රීති උල්ලංඝනය වන බවට සඳහන් කරමින් මැතිවර්ණ කොමිසමේක අත්හිටෙව්වා එතෙන්න ගිහින් කිව්වා මේක දෙන්න හිටියේ මම තමයි මේක ගොවියන්ගේ පැත්තෙන් ක්‍රියාත්මක කරන්න කියලා එහෙම හොඳ සඳර්ශනකාරයෙක් තමයි টොප් බඩක් නේද අමරවීර නිල නිවසක් දීලා ගිහින් තියෙන වස්රිමාව බාලිකා විද්‍යාලයට කමක් නැහැ නේද අනුරගේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු නිල නිවාසවල ඉන්නේ රාජ්‍ය ඇමතිවරු නිල නිවාසවල ඉන්නේ එහෙම පිස්සුවක් නැහැ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ වගේ ක්‍රියාදාම තමයි ඉදිරියේදී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවය නිල නිවාසවලට කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒක දන්න නේද ඒක දන්න අමරවීර කලින්ම දීලා ගිහිල්ලා පවුනේ සඳර්ශනකරුව තමයි හම්බන්තොට මිනිස්සු ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තීන්දුව දෙයි එහෙම තමයි කියන්නට වෙන්නේ හැමදාම ඇමතිලා දශක ගානක් කොයි ආණ්ඩුවාවත් ඇමතිලා කලේ මොනවද කියලා ඇහුවොත් තමයි ප්‍රශ්නේ නේද ඇමතිකම් අරගෙන මෙරටේ ජනතාවට මොනවද කරේ එහෙම ඇහුවොත් තමයි උත්තර නැත්තේ උතුර දකුණ මාරු වෙනවා පුතෝ නොයම්බර් 14 වෙනිදාට නම් හොඳටම එහෙම තමයි මෙරටේ ජනතාවගේ පැත්තේ ඉඳන් අපට කියන්නට වෙන්නේ එතකම ලංකා සීනියුස් සමාජ මාධ්‍ය පිටුවේ කතාවකටයි යන්නේ සෑම පුජ්‍යලේකුටම විශ්‍රාම වැටුපක් දෙනවා මෙහෙම කියන්නේ අගමැතිනි හරිනි අමරසූරියයි සෑම පුරවැසියෙකුටම විශ්‍රාම වැටුපක් හිමිවන පුළුල් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් නිර්මාණය කරන බවට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කියන බවටයි කියන්නේ ඊයේ දිනේට යෙදී ඇති ජාතික විශ්‍රාමික දිනේ නිමිත්තෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ඇය මේ බව සඳහන් කර බවටයි කියන්නේ මෙරටේ ජනතාව නේද ප්‍රගතිශීලී මහජන ආණ්ඩුවක් බිහි කරගත්තේ ජනතාවගේ අයිතීන් දිනා ගන්නට 76 අවුරුද්දක් පුරාවටම ත්‍රාඩ කල්ලියක් විසින් මෙරටේ සාතිශය බහුතරයක් මිනිස්සු ඔවුන්ගේ සපත්තුවට පාගගෙන මේ මිනිස්සු පීඩාවට ලක් කරමින් වෙනම පාලන ක්‍රමයක් ක්‍රියාත්මක කරා මෙරටේ මිනිස්සු ඒ ත්‍රාඩ කල්ලිය සැප්තැම්බර් 21 වෙනිදා බැලට් පේපර් එකෙන් ගහලා එළෙව්වේ නොවැම්බර් 14 වෙනිදාට මෙරටේ සාතිශය බහුතරයක් මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් අන්කවර්දාටත් වඩා 225 ඉන්න මහජන මුදල් කොල්ල කාපු කොල්ල කරුවන්ට නේද ගහනවා ගැහිල්ලක් කතිරෙන් නේද එහෙම තමයි අපිට කියන්නට වෙන්නේ කතාවත් එක්ක අදට අපි සමුගන්නවා ඔබට සුබ දවසක්